අයිබුවන් ඔබේ කොන්නේ රාත්‍රි 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමකෙ පුවත් සිරස්තල ප්‍රථමයෙන් සහරාන්ගේ හැකියාව දැන සිටි හිටපු බුද්ධි ප්‍රදානියා ගිනුම් පහකින් ගනුදෙනු කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය පොලිස් දැලේ කොරෝනා නිසා වැසුණු සරසවි 17 යලි ඇරේ වැරදී ඖෂධයෙන් දැස් අඳ වූ පාසල් දරුවා කලකට පසු ක්‍රීඩා තරගාවලියක් හම්බන්තොට වෙරළෙන් ඇරඹේ උපාධි දහරින් 50,000කට සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩසටහන වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා බැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බැතිවරණ කොමිසමේ නියමයට අනුව මේ වැඩසටහන අතරමඟ නතර කෙරුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය නොවැම්බර් මාසයේ දුරේට පත්ව සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළා. එහෙත් මහමැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා 150,000ේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළා. ඒ අනුව වැඩසටහන අත්හිටුවීමට කටයුතු කෙරුණා. පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථාපනය කිරීමෙන් පසුවයි රැකියා 150,000ේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේ. රැකියා 50,000ක් වෙන් කෙරෙනුයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහායි. ඉතිරි රැකියා ලක්ෂයට සුදුසුසන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ලබන පවුල් වලින්. උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා සුදුසුසන් තෝරා ගැනීම පසුගිය පෙබරවාරි මුල් සතියේ ආරම්භ කළා. අඩු ආදායම් ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකායක් ස්ථාපනය කෙරුණා. රැකියා ලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය ලබන ඉරිදා ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කරනු ලැබේ. ඔවුන් සඳහා ලිපි යැවීම සඳුදා සිට සිදු කෙරේ. පත්වීම් ලාභීන් ලබන දෙවනදා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයි. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසිය යුතුයි. තෝරාගත් අඩු ආදායම් ලාභී ලක්ෂ්‍ය රැකියා නියුක්ත කිරීමද අදාළ කාර්යසාධක බලකාය මගින් ලබන දෙවනදා සිට ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට විදෙස් බුද්ධි සේවයක් තමන්ට තොරතුරු ලබා දෙන විටත් එම පිරිසට ප්‍රහාරයක් එල්ල කිරීමේ භෞතික හා මානසික හැකියාව තිබූ බව තමන් දැන සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ දිලන්ත ජයවර්ධන මහතා අද හෙළි කළා. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේදී අද සාක්ෂි ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. පාස්කු ඉරිදා දිනේදී ප්‍රහාරමාලාවක් එල්ලවන බවට විදෙස් බුද්ධි අංශයකින් මුල්බරට බුද්ධි තොරතුරු ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ දිලන්ත ජයවර්ධන මහතා 11 වෙනි දිනටත් කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි විමසීම ආරම්භ කරමින් රජයේ අධිනීතිඥවරිය සඳහන් කළේ විදෙස් බුද්ධි අංශයක් මගින් ප්‍රහාරය පිළිබඳව ලද තොරතුරු වලට අදාළ පුද්ගලයන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයට ඒවන විටත් වාර්තා වී තිබුණේද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම තොරතුරේ සඳහන් සහරාන් හෂීම් සහ රිඩ්වාන් පිළිබඳ තොරතුරු තමන් සතුව තිබූ බවයි. එමෙන්ම ෂාහිඩ් සහ මාවනැල්ලේ බුදු පිළිම කැඩූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ සතුව තිබූ බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. නමුත් අල්කුයිතාල් සහ සාජිත් මෞලවි පිළිබඳ තොරතුරු තමන් දැන නොසිටි බව ඔහු මෙහිදී සඳහන් කළා. මෙම සිදුවීම වෙනුවෙන් ඔබ නිලධාරීන් මෙහෙයවුවේ කෙසේදයි කොමිසම නිලන්ත ජයවර්ධන මහතාකින් ප්‍රශ්න කර සිටියා. මෙම තොරතුරු ලැබෙන විටත් මවනැල්ල ප්‍රහාරයෙන් පසුව විදෙස් රටක සිට සහරන්ගේ තාක්ෂණික උපකරණ භාවිත වන බව බුද්ධි අංශ දැන සිටි බව ඔහු මෙහිදී කියා සිටියා. ඒ පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම නිසි අවධානයෙන් කටයුතු කළද අදාළ අංශවලින් මේ සම්බන්ධ වාර්තා හමු නොවූ බවයි ඔහු කොමිසමට පෙන්වා දුන්නේ. යොදහමදා බුද්ධ්‍යංශ සතුව සහරන් ලංකාවෙන් පිටතට ගිය බවට තොරතුරු තිබූ බව දිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළා. මෙහිදී කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස ඔබ ඒ විශ්වාස කළාද යන්නයි. එය පිළිගැනීමට තමන්ට තොරතුරක් නොතිබුණු බවත් පසුව මාර්තු 23 වනදා ඒ පිළිබඳ යොදහමදා වාර්තාවක් ලැබුණු බවත් ඔහු මෙහිදී කියා සිටියා. එම වාර්තාවේ එක් තැනක සහරන් ලංකාවේ නැති බව සඳහන් වී තිබුණත් තවත් තැනක පැහැදිලිවම සහරන් ලංකාවේ සිටින බව සඳහන් කර තිබූ බවයි නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ කියා සිටියේ.
ඊට පිළිතුරු ලබා දෙමින් කොමිසමේ සමාජිකයෙකු විමසා සිටියේ ඔබ මීට පෙර සාක්ෂි ලබා දෙන අවස්ථාවන්හි සඳහන් කළේ සහරාන් විදේශගත නොවූ බවයි. නමුත් මෙම සාක්ෂියෙන් ඔබ කියන්නට උත්සාහ කරන්නේ කුමක්දයි ඔහු බුද්ධ්‍යංශ ප්‍රධානියාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ මීට පෙර මා ලබා දුන් සාක්ෂිවල කියා සිටියේ ජනවාරි මාසයේ තුල තමාට ලැබී තිබූ තොරතුරු වල අඩංගු කරුණු බවයි. නමුත් මෙම වார்த்தාව තමාට ලැබුණේ මාර්තු මාසයේ බවද ඔහු කොමිසමට කියා සිටියා. මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වෙමින් බැංකු දෙකක ගිණුම් පහකින් මුදල් සංසරණය කළ කාන්තාවක් දෙහිවල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මෙම කාන්තාව මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මර්වින් ජානනහොත් කාර්යවසම් ගමගේ ජානක ප්‍රසාද් යනායකගේ වැඩිමහල් සහෝදරියයි. මර්වින් ජානා නැමැති ජාවාරම් කරු දැනට බූස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. ඇය පසුගිය වසර 3ක කාලය තුල මෙම ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. රුපියල් කෝටි 30කට වැඩි මුදලක් එම ගිණුම් ඔස්සේ ගනුදෙනු කර ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ගිණුම් පරීක්ෂා කිරීමේදී මේ වන විට රුපියල් ලක්ෂ 30ක මුදලක් තිබූ බව හෙළි වුණා. පසුගිය වසර 3 තුල මද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයන් සහ වෙළෙන්දන් සැකකාරයේ ගිණුම් වලට මුදල් තැන්පත් කර තිබෙනවා. ඇයගල්කිස මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. බොරැල්ල නගරයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් වැටලීමට කොළඹ දකුණු කොටහස දූෂණ මර්ධන ඒකකයේ සමත් වුණා. මේ ලේඛනාගාරය හරහා විවිධ ව්‍යාජ ලේඛන මුද්‍රණය කරලා ඒ ලේඛන විවිධ රජයේ සහ පෞද්ගලික ආයතනවල යම් යම් අයිතිවාසිකම් සහ නීත්‍යානුකූල ලේඛන ලබා ගැනීම සඳහා පාවිච්චි කරලා තියෙන බවට දැනට කරුණු අනාවරණය කර තිනවා. මේ ලේඛන අතර පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකුගේ රබර් නිල මුද්‍රා අපිට බාරයට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවල සමාදාන විශ්වකාරවරුන් 43 දෙනෙකු භාවිතා කරන ඔවුන්ගේ නිල මුද්‍රා බාරයට ගැනීමටත් ඒ වගේම ව්‍යාජ ලෙස සකස් කරන ලද වියදුරු බලපත්‍ර 5ක් ඒ වගේම ව්‍යාජ ලෙස සකස් කරන ලද ආදායම් බලපත්‍ර 2ක් බාරයට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිල මුද්‍රාවකුත් ඒ වගේම මෝටර් ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව භාවිත කරන නිල මුද්‍රාවකුත් ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල භාවිත කරන නිල මුද්‍රාවල ව්‍යාජ මුද්‍රා පොලිස් බාරයට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ව්‍යාජ උපැන්න සහතික ඉදිරිපත් කරලා තිනවා. ඒ වගේම ව්‍යාජ පෝරම ගණනාවක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. පොලිස් පැමිණිලි පිටපත් වාර්තා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදු කරනවා. තොටලඟ මෝදුර උයන නිවාස සංකීර්ණයේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී මත්කුඩු සමග පුද්ගලයන් 50 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. නිලධාරීන් 520 දෙනෙකු මෙම වැටලීමට එක්ව සිටිනවා. අත්අඩංගුවටගත් අය අතුරින් 3 දෙනෙකු කාන්තාවන් බවයි සඳහන් වන්නේ. එක් අයෙකු ළඟ තිබී කේරුල ගංජා මෙන්ම ජංගම දුරකථන 5ක් සොයා ගැනුණා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියුජ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුවයි වැටලීම සිදු කෙරුණේ. කැබිනට් අමාත්‍යාංශ 3කට නව ලේකම්වරුන් පත් කෙරුණා. පත්වීම් ලිපි ප්‍රදානය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කෙරුණා. වරාය හා නාවික අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වන්නේ යු.ඩී.සී. ජයලාල් මහතායි. මේ අතර මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. ලබන 17 වනදා සිට විශ්වවිද්‍යාලවල සියලුම අධ්‍යන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. විශේෂයෙන් අද කියන්න තියෙන්නේ විශ්වවිද්‍යාල ලබන සඳුදා අගෝස්තු මාසේ 17 වෙනිදා සිට සුපුරුදු පරිදි සියලුම අධ්‍යන කටයුතු සඳහා යොමු වෙන බවයි. අපි ජූනි මාසේ 15 වෙනිදා වෛද්‍ය පීඨ වල අවසන් වසර විභාග වලින් පටන් අරගෙන එතෙන් පටන් ක්‍රමානුකූලව මේ දක්වා අවසන් වසර විභාග 3 වෙනි වසර විභාග දක්වා කටයුතු කරගෙන ආවා. ඒ සියල්ලක්ම අතිශය සාර්ථක වුණා. නේවාසිකාගාර වල මේ දක්වා අපි එක් කාමරයක එක් දරුවෙක් පමණයි නේවාසික ගත කරේ. නමුත් මෙතෙන් පටන් ඒ සීමාවක් නැහැ. සාමාන්‍ය පරිදි විශ්වවිද්‍යාල වල කටයුතු කරගෙන යන්න පුළුවන්. තම අමාත්‍යාංශ යටතේ ජනතාවට ඉහළම සේවාවක් ලබා දෙන බවට ප්‍රතිඥා දෙමින් නව ඇමතිවරුන් කිහිප දෙනෙකු අද දිනේද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සෙත්සිරිපාය සිය අමාත්‍යංශයේදී අද වැඩබහර ගත්තා. ඒ මහා සංගරත්තේ ආශිර්වාද මතයේ හිටපු ඇමතිවරුන්ගේ යහපත් සැලසුම්ද ප්‍රයෝජනෙට ගනිමින් ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් ලබා දෙන බවයි වැඩබහර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ. ජනතාවගේ වමනාන් සඵල කරන අමාත්‍යංශය බවට පත් කිරීමට මගේ පූර්ණ කාලීනම යොදලා කටයුතු කර. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් යටතේ මේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා නන්දමට ක්‍රියා කරනවා කියන එක මේ අවස්ථාවේදී මම ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. නව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අද සී රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ බත්තර මුල්ලේ පිහිටි පරිසර අමාත්‍යංශයේදී මහා සංඛ්‍යා වහන්සේගේ ආශිර්වාද මැදේ ඒ මහතා රාජකාරී කටයුතු ආරම්භ කළේ. මෙතෙමතිවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. පරිසරයත් ආරක්ෂා කරගෙන අවශ්‍ය සම්වර්ධන කටයුතු වලට කඩිනම් සහාය ලබා දීමේ වගකීම අපට පැවරලා තිබෙනවා. සමහරලාට අපේ රටට එන හොඳ ආයෝජක ආපස්සට හැරෙන එක හේතුවක් තමයි විවිධ ආයතන වලින් ගන්නට තිබෙන අනුමැතියන්ට ඇති වෙන ප්‍රමාදය පිළිබඳ. සා අපිට අවශ්‍ය වෙනවා පරිසරයත් ආරක්ෂා කරගෙන රස්තියාදුවකින් තොරව කඩිනමින් රජයේ කාර්යයන් වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් සම්වර්ධනය මේ රට තුළ ඇති කිරීම. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතාද සිය අමාත්‍යංශයේ රාජකාරී කටයුතු අද පෙරවරුවේ ආරම්භ කළා. මහා සංග්‍රහත්නේ ආශිර්වාදයේ මැද මේ මහතා වැඩබහර ගන්න අවස්ථාවට අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වන සම්පත ආරක්ෂා කරගන්න හැම අමාත්‍යංශයක් එක්කම බද්ධ වෙලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඉදිරියේදී අමාත්‍යංශයේ බලාපොරොත්තු සහ රටට ගැළපෙන ආකාරයක අපි ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාට ගැළපෙන ආකාරයක මේ අමාත්‍යංශයේ ඉදිරියට ගෙනියන්න සූදානම් වෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩබහර ගැනීම සිදු කළේ බත්තර මුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි සිය අමාත්‍යංශයේදී. පොහොර පහුගිය කාලේ අඩු වෙන්න කාරණා කීපයක් තිබුණා. පළවෙනි දේ තමයි පසුගිය රජය පොහොර ආනයනය කරපු කිසිම සමාගමකට ගෙවලා තිබෙන්නේ. ඒ නිසා ඒ ආනයනය කරන කිසිම සමාගමක් පොහොර ගෙන්නුවේ නැහැ. අපි වගකීමකින් කියනවා අපේ රජයක් යටතේ ගොවි ජනතාවට පොහොර හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ පොහොර ගෙන්වීමෙත් ඒකාධිකාරියක් තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා මේක විමධ්‍යගත කරන්න. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දුරේට පත්පු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද වැඩබහර ගත්තා. ඒ සිය අමාත්‍යංශයේදී ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. යහපාලන ආණ්ඩු සමිතියේ උතුරු පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළ ආකාරයෙන් ගැටළු රැසක් මතුවන බව දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බලන කොමිසමේදී හෙළි වුණා. ඌව පළාත බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සහකාර ලේකම් පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා කොමිසම හමුවේදුන් සාක්ෂි සැලකිල්ලට ගනිමින් මේ බව හෙළි වී තිබෙනවා. වින්ද්‍යා ගහතර නඩුවට අදාළ ප්‍රධාන සැකකරුවෙකු වන මහලිංගම් ශෂි කුමාර් හෙවත් ස්විස් කුමාර්ට පලා යාමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් තමන් අතරංගුවට ගැනීම දේශපාලන පළිගැනීම් මත සිදු කර ඇති බවට ලලිත ජයසිංහ මහතා කොමිසමට පැමිණිලි කළා. සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයට අදාළ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ සිසිර තිසේරා මහතායි. ඒ අනුව 2017 වසරේ ජූනි මාස 22 වනදා සිට අගෝස්තු මාස 21 වනදා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු ෆැක්ස් පණිවිඩ යොදන සටහන් පොතෙහි අක්‍රමිකතා රැසක් සිදු ඇති බවද අද කොමිසම හමුවේ අනාවරණය කෙරුණා. වින්ද්‍යාග හතර නඩුවට අදාළව ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා සම්බන්ධ සටහන් ටිපෙක්ස් කර මකා දැමීම පොතෙහි සඳහන් සිසු සටහන් නිල් පෑනකින් සටහන් කර ජයසිංහ මහතාට අදාළ සිද්ධි පමණක් කළු පෑනකින් සටහන් කිරීම ආදී බොහෝ කරුණු සම්බන්ධයෙන් කොමිසම විමතිය පළ කළා. දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාද අද කොමිසම හමුවේ පෙනී සිටියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. තම නිල නිවසේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනුයි ඒ මහත්මිය මේ බව කියා සිටියේ.
සිරිසේන ඉතාමත් කැත විදිහට නීච විදිහට පක්ෂය විනාශ කෙරුවා මම ලිඛිතව හතර වතාවක් සිරිසේනට ලියුම් ඇරියා ගණන් ගත්තේ නැහැ ඊට පස්සේ මට බැන බැන ගියා සිරිසේන විවෘතව ඊට පස්සේ දැන් පක්ෂය මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ විහිං ඒගොල්ලන්ගේ පෞද්ගලික බල පෙරේතකම නිසා විතරයි කියලා මම පැහැදිලිව කියනවා ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ පක්ෂය දිය වෙලා ගිනි ගත්තත් කමක් නැහැ දින දිය වෙලා ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ පක්ෂ මූලස්ථානයේ විතරයි මගේ අම්මා මැතිණිය රුපියල් 5-10 එකතු කරලා ඉවරලා ලක්ෂ ගණනක් එකතු කරලා හදපු තට්ටු පහේ ගොඩ නැගිල්ලට හැගහගෙන ඉන්නවලු එක වටිනාකමක් කියන නිසා නැත්තම් පක්ෂයට මොකුණත් ඒකට කමක් නැහැ මේ හැම කෙනා මේක රාශි කරගෙන අලුත් නායකත්වයක් මත මේ පක්ෂය ඉදිරියට ගෙන යමු කියන මම යෝජනා කරනවා එහෙම කරන ඕන කෙනෙකුට මම සයිඩ් එකේ ඉඳගෙන මගේ සහයෝගය දෙන්න ලෑස්තියි විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇතුළු ආයතන ගොඩනැගීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා මේ ආයතනය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා මුදල් පරිහරණය පිළිබඳ වූ සැලැස්මක් ඉතා ඉක්මනින්ම සකස් කළ දෙන්න කියලා විශේෂයෙන්ම මා දැකපු එක් කාරණයක් තමයි විදේශ තානාපති කාර්යාලවල මේ ආයතනයේ නිලධාරීන් 125ක් පමණ සේවය කරා ඔවුන් වෙනුවෙන් අවුරුද්දකට මිලියන 930ක් පමණ ඊට ආසන්න මුදලක් වැය වෙනවා. ඉතින් මේසා විශාල මුදලක් මේ අවස්ථාවේදී වැය කිරීමේ ප්‍රායෝගික හැකියාවක් අපට නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයටත් ඒ වගේම භාණ්ඩාගාරයටත් මේ කරුණු ඉදිරිපත් කළා මේ සඳහා විසඳුමක් ලබා ගැනීම. පසුගිය කාලයේ වැරදි ඖෂධ භාවිත කිරීමෙන් දැස් අන්ධ වූ පාසල් සිසුවෙකු පිළිබඳ බේරිගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. දහසේ හැවිරිදි මෙම සිසුවා කල්ලිලිය විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. කොරෝනා සමයේ තැපැල් මාර්ගයෙන් බේරිගම රෝහලින් ලබාගත් ඖෂධ මෙන්ම පෞද්ගලිකව ලබාගත් ඖෂධද මෙම සිසුවා භාවිත කර තිබෙනවා. කෙසේ වුවද එම ඖෂධ භාවිත කිරීමෙන් පසු දරුවාගේ දැස් අන්ධ තත්ත්වයට පත් වූ බවයි දෙමව්පියන් පවසන්නේ. සිද්ධිය පිළිබඳ බේරිගම රෝහල විශේෂඥ කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. මෙම සිසුවාගේ දෙමව්පියන් කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා. තම දරුවාගේ දැස් සුවපත් කර ගැනීම සඳහා හැකිනම් සහාය වන්නයි එම දෙමව්පියන් ඉල්ලා සිටිනවා. අපේ දරුවගේ පිටේකට බෙහෙත් බීපු වෙලා ඒ බෙහෙත් දෙකක් අර ජිප් වෙලා මගේ දරුවගේ ඇස් දෙක පේන්නේ නැහැ දැන්. දැනට උපේසම් 6ක් කරලා තියෙනවා. තාමත් රෝයක් ලැබිලා නැහැ. අපි කාගේ රජයෙන් හරි කාගෙන් හරි ජනාධිපතිතුමාගෙන් හරි අපි වැඳලා ඉන්නේ අපිට ඉන්න එක දරුවයි. ඒ දරුවගේ ඇස් දෙක හරි පකරලා දෙන්න කියලා තමයි. අපිට කායක්වත් නඩු කියන්න අර මේ අපිට අවශ්‍ය නැහැ. බොහොම අසන්න ඉතින් මම කුලී වැඩ කළා තමයි ජීවත් වෙන්නේ. බෙහෙත් හෙත් ගන්න උනේ සල්ලි වලට. ඉතින් එන සල්ලියකුත් නැහැ. ඉතින් ගමේ මිනිස්සු තමයි ගොඩක් උදව් කරන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ මගේ දරුවගේ දැස් දෙක සනීප කරලා දෙන්න කියලා තමයි. ගම්මාන කිහිපයක බඩිරිඟු වගාව වනාලීන් වනසද්දී කොරෝනා සමයේ වගා කළ බඩිරිඟු අස්වැන්නට වෙළඳපොළක් ලබා දෙන ලෙස තවත් ගොවීන් පිරිසක් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මාන රැසක බඩිරිඟු වගා කර තිබෙනවා. තිත්තවැල් කැටිය, වාඩියගම, රදා පැලැස්ස, හුඩුකොටුව, සියඹලේ ආදී ගම්මානවලට නිරන්තරයෙන් වනාලීන් පැමිණ ගොවිබිම් විනාශ කරන බවයි එහි වැසියන් පවසන්නේ. අස්වනු නෙලීමට ආසන්න බඩිරිඟු වගාව වනාලින් විනාශ කර ඇති ආකාරය දැකගත හැකි වුණා. මේ බඩිරිඟු වගාව දැන් දවස් 3ක් අලියාවිලා විනාශ කරලා තියෙනවා. ඊයේ රෑ අලියා ආපු වෙලාවේ වනජීවකයා අයට කතා කරනකොට එයාලට එන්න වාහන නැහැ. මේ එන්න ඩ්‍රයිවර්ලා නැහැ. ඩ්‍රයිවර් නිවාඩු ගිහින් තියෙන්නේ කියනවා. අතිගරු ජනාධිපතිතුමනේ මේවා අලි විනාශ වෙන තැන් මේ අලි එන ගම්මානේ රැකලා මේ අයට සහනයක් වෙන විදියට වැඩ කටයුතු කරලා දෙන්න. මෙතර කොරෝනා සමයේ නිවාසවලට වී සිටි ඇලහැරි ප්‍රදේශයේ ජනතාව බඩිරිඟු වගා කර තිබෙනවා. මෙම බඩිරිඟු අස්වැන්නටද වනාලින්ගෙන් කරදර පැමිණෙන බවයි ඔවුන් පවසන්නේ. අලින්ගෙන්ද ආරක්ෂා කරගත් බඩිරිඟු අස්වැන්නට නිසි මිලක් සහිත වෙළඳපොළක් සකස් කර දෙන ලෙස ඔවුන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
දුක්මහන්සලා වගා කරලා මේක වේලගන්න තමයි දැන් වෙන්නේ වේලාවට පස්සේ හරි අට දෙන්න හරි කමන්නේ රජයේ මැදිහත්වල මොන හරි ක්‍රමයක් ගොයියට සාධාරණයක් කරන විදිහට සකස් කරලා දෙන විදිහට තමයි අපි ඉල්ලා සිටින්නේ උදේ ඉඳන් රැ වෙනකන් ගිරව් රකින්න රැ ඉඳන් එළි වෙනකන් අලි රකින්න ඉතින් මේ වගාව අදට විකුණ ගන්න බැරුව මම අන්ත අසරණ තත්වයකට පත් වෙලා තමයි මේ ඉන්නේ පත් වෙච්ච නවරජයේ ජනාධිපතිතුමා ඇතුළු සියලුම හැමෝගෙම වගේ ඉල්ලා සිටින අපිට මේ ගොවිය අවසන් සාධාරණ මිලක් මේවට නියම කරලා රජයෙන් දෙන හැටියට මම රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙතර මිනිස් ජීවිත හයක් අහිමි කළ මහ කුඹු කඩවල අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ඉදිරිපත් වුණා. කලක්පුරා පවතින මෙම අලි මිනිස් ගැටුම පිළිබඳ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින් කළ අනාවරණය බොහෝ පාර්ශ්වයන්ගේ අවධානයට ලක්ව තිබෙනවා. මහකුඹු කඩවල ප්‍රදේශයේ පවත්න අලි මිනිස් ගැටුම පසුගිය කාලයේදී උග්‍ර වුණා. පසුගිය දහවනදාද වනාලි පහර දීමින් පුත්කලී කුමිය කියා එදිනම වනජීවී නිලධාරීන් කණ්ඩායමක් මහකුඹු කඩවල කේන්ද්‍ර කර ගනිමින් වන අලි පළවා හැරීමේ මෙහෙයුම් ආරම්භ කළා. රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් මෙම ප්‍රදේශයේ ජනතාව හමු වූ අවස්ථාවේදී පවත්නා ගැටලු පිළිබඳ දැනුවත් කෙරුණා. ඒ අනුවයි අලි මිනිස් ගැටුම අවසන් කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට තීරණය කෙරුණේ. ජන ජීවිතයත් ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාවගේ ව්‍යාපාර කටයුතු අනේ හිටලා තියෙනවා. මේ රජයක් හැටියට ඒක අපි වගකීමක්සේ සැලකලා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඊයේ මම අපේ නව අමාත්‍ය සීපී රත්නාකරන් තුමාත් එක්ක සාකච්ඡා කරා. එතුමා ඉක්මනින් දිනයක් අපිට දෙනවා මේ පිළිබඳව වැඩපිළිවෙල සකස් කරන්න. දේශපාලන අධිකාරියක් හැටියට අපි යුතුකම තමයි ඒ සඳහා අවශ්‍ය කරන සහාය ලබා දීලා මේ ආරම්භය අපතින් ප්‍රධාන ගැටලුව මේ සඳහා විසඳුම් හොයන්න අපි කටයුතු කරනවා. නව ශ්‍රීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ වසා දැමීමේ කාලය දින 14කින් දීර්ඝ කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පාලනය කර තිබූ ඒ රටින් දින 102කට පසු නව ආසාදිතින් පොකුරක් වාර්තා වීමත් සමගයි. ගත වූ පෙ 24ට නව ආසාදිතයන් 12 දෙනෙකු හමු වී ඇති බවයි නව ශ්‍රීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආඩන් නිවේදනය කරන්නේ. එම ආසාදිතයන් ඇසුරු කළ පුත්කලයන් 38 දෙනෙකු මෙවන විටත් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලෝපුරා 2,95,532 ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,39,46,466ක්. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 757,779ක් වාර්තා වෙනවා. ලොබ රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. බ්‍රසීලයේ සිට චීනයේ ෂෙන්සෙන් නගරයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා වෛරසය අන්තර්ගත බවට අනාවරණය වී තිබෙනවා. ඊට අදාළ සියලුම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර වෛරස ව්‍යාප්තියක් සිදුවීමට කිසිදු ඉඩක් නොතබන බවයි බලධාරීන් පවසන්නේ. කෙසේ වුවද ආහාර මාර්ගෙන් වෛරසයේ ව්‍යාප්තියක් සිදුවීම පිළිබඳව ජනතාව අනිසිබයක් ඇති කරගත යුතු නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනෝම් පවසන්නේ. ආහාර මාර්ගෙන් වෛරස ව්‍යාප්තියක් සිදුවන බවට මෙතෙක් කිසිදු සාධකයක් හමු වී නොමැති බව ඔහු තවදුරටත් සඳහන් කරනවා. බ්‍රසීලයෙන් පළමු වෛරස ආසාදිතයා පෙබරවාරි මාස අගදී වාර්තා වුවද මාස 3ක් ඇතුළත මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවුවා. මරණ සංඛ්‍යාව ලක්ෂය පසු කිරීමට ගත වූයේ තවත් දින 50ක් පමණයි. ඊයේ දිනේද වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වූයේ බ්‍රසීලයෙන් වන අතර එම සංඛ්‍යාව 1301ක්. කෙසේ වුවද බ්‍රසීලය තුළ වෛරසයේ පාලනයට තමා නිවැරදි පියවරගත් බවයි එරට ජනාධිපති ජේර් බොල්සනාරෝ සඳහන් කරන්නේ. ගත වූ පෙ 24ට පමණක් දකුණු කොරියාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 103ක්. ඉන් 85 දෙනෙකුම කොරියා අනුචාතිකයන්. ඒ සමගින් සෝල් අගනුවර තුළ පුත්කල දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එරට ක්‍රිස්තියානි දේවස්ථාන පාසල් හා වෙළිඳපොළ කිහිපයකින් නව ආසාදිත පොකුරු වාර්තා වී තිබෙනවා. සති 3ක කාලයක් තිස්සේ උතුරු කොරියාවේ කේසොන් ප්‍රදේශයට ක්‍රියාත්මක වූ වසා දැමීමේ නීති ඉවත් කිරීමට උතුරු කොරියානු නායකයා පියවර ගත්තා. දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට වෛරස ආසාදිතයෙකු ඇතුළු වූ බවට ලද තොරතුරක් මතයි එම ප්‍රදේශය වසා දැමුණේ. කෙසේ වුවද මෙවරතෙක් එරටින් කිසිදු ආසාදිතයෙකු හමුව නැහැ. ලතින් ඇමරිකානු කලාපයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුපු රට බවට පේරු රාජ්‍ය පත් වී තිබෙනවා. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 105 ඉක්මවීමත් සමග නැවත වරක් රට වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. මෙවන විට පේරු රාජ්‍ය තුල මහජන එක්රැසීම් තහනම් කර තිබෙනවා. ඒ රට ප්‍රාන්ත 50න් 25කම වසා දැමීමේ නීති දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රසීලයට හා චිලි රාජ්‍යයට පසුව ලතින් ඇමරිකානු කලාපෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව පෙරු රාජ්‍යයෙන් වාර්තා වන අතර ඒ රට කොරෝනා මරණ අනුපාතය ලක්ෂයකට 78ක් වනවා. අවධානය ක්‍රීඩා පුවතක් වෙත. ෆිට් ශ්‍රී ලංකා වෙරළ ක්‍රීඩා තරගාවලිය හම්බන්තොට වෙරළ උද්‍යානයේදී අද ආරම්භ වුණා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චතුක දිවාෂන. තරුණයට නව ජවයක් එකතු කරමින් ඒ වගේම රටේ ක්‍රීඩාවට නව ජවයක් එකතු කරමින් අභිනව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් සහභාගී වන පළමු තරගාවලිය විදිහට අපි මේ සහභාගී වන තරගාවලිය හඳුනා දෙන්නට පුළුවන්. ෆිට් ශ්‍රී ලංකා ආයතනය ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික් පාපන්දු සංගමය සංවිධානය කරන ෆිට් ශ්‍රී ලංකා වෙරළ තරගාවලියේ වෙරළ පාපන්දු ඒ වගේම වෙරළ වොලිබෝල් තරගයේ සව පැවැත්වෙනවා. අද සන්ධ්‍යාව ඇරුවේදී හම්බන්තොට වෙරළ උද්‍යානයේදී ආරම්භ වුණු තරගවල මූලික තරග හෙට දිනේදීත් මේ තරග පවත්වන්නට නියමිතව තිබෙනවා. ඒ වගේම තමයි හෙට දිනේදී යලිත් ශ්‍රී ලංකාව ක්‍රීඩාවට සුදුසුයි. ඒ වගේම ශ්‍රී ලංකාව ක්‍රීඩාවට බොහොම උචිත වෙරළ තීරයක් සහිත රටක් බවට ලෝකයට හඬගා කියන්නට ප්‍රදර්ශනාත්මක රළමත ලිස්සා යාමේ තරඟ සවකුත් පවත්වන්නට නියමිතව තිබෙනවා. අභිනව ක්‍රීඩා අමාත්‍යවරයා ඔබ දන්නවා ලංකාවේ ලාබාලතම ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට ක්‍රීඩාවට නව පණක් ලබා දෙන්නට එකතු වන මොහොත. ඉතින් ක්‍රීඩා අමාත්‍ය නම රාජපක්ෂ මැතිතුමන් මේ මොහොතේදී අප වෙත අදහස් පළ කළේ මේ ආකාරයෙන්. සලසුම් කරේ මා ක්‍රීඩා අමාත්‍යවරයා වෙන්න කලින් පළවෙනියටම එන්නත් උනේ එතනටම ක්‍රීඩා අමාත්‍යවරයා වෙලා. ඉතින් මා සතුටු වෙනවා. මේ වෙරළ ක්‍රීඩාව අපේ රටේ ප්‍රතිරිත කරන්න පුළුවන් කාරණාවක්. ඒ වගේම ක්‍රීඩා ආර්ථිකයක් හදන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරත් දෙක බද්ධ කරලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ හම්බන්තොට වෙරළ උද්‍යාන වගේ වෙරළ උද්‍යාන ක්‍රීඩාවට සහ වෙරළ ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩා ප්‍රචලිත කිරීම සඳහා ලංකාවේ මුහුදු තීරයේ අවට වටේට මෙවැනි ක්‍රීඩා උද්‍යාන නිර්මාණය කරන්න. ඒ සමගින් අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.